ධර්ම දක්ෂිනාාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැදම කොට වදාලෙ තරු දේශකයාණන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමින්ද්‍රරාණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාග්චන්තුදේවතා සද්ධම්මංමු නිරාජස්සේ සුනන්තු සගගමොක්හෙදන් දම්ම සවෙනෙකාලු අයංබදන්ත දම්ම සවනෙ කාලු අයංබදන්ත දම්ම සවනෙ කාලු අයන්බදන්ත නමුතස්සෙ බගෙවෙතු අරහතු සබ්බදම්මී සුුව පටිහතඥානචාරස්සෙ. දසබලෙ දරස්සචතු වීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බෙ සත්තුත්්‍යමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මිසුුව පටි හතඥානචාරස්සෙ දස බලදරස්ස චතු වේසාරජ්ජ්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ. අතාගතස්සෙ සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අර හතු සබ්බධම්මි සුුව පටිහතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරජ්ජ්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තු මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්්‍යිබුතුන් වහන්සීට මාග උතුම් නමස්කාරිය වීවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිත්‍යදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ, සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යෝතුන් වහන්සේ සතුටු වෙන කාර්යට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලා ්‍යනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලා ගයනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යෝතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධරමියම අවබෝධ කරගනිත්වා සාධූ, සාධූ සාධෝ ධර්මශ්‍රවනා බිලාසී ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික කුණගරුක පින්මත්නී අද මේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනාකොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. අදමේ උතුම් සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයා කෙරහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්තේ ගෙන කටයුතු කරනු ලබන්නේ කුඩා වස්කඩුව කොබෝදුව පාරේ පදිංචි ඕ දයාවති සිල්වා මහත්මිය ඇතුළු පෞුලේ පිංවන්ත පිරිස තවත් පිරිසක් දායකත්වය දරනවා රාගම මාගම්මන එකසිය අනෝතුනෙන් නිවසේ පදිංචි නන්දාවති රණසිංහ මෞතුමිය ඇතුළු දූදරු පිරිස විසින් දායකත්්‍යයක් දරණවා තවත් පිරිසක් දායකත්වය දරනවා ඉස්සමහා රාම මැදිරි ගිරිපුොර අංක දෙකින් දෙක නිවසේ ඒත් චමින්ද විජයකුමාර මහතා දිනේවා දිස්්නා කුමාර දියණිය සහ දෝදරු පංවතුන් පිරිස ඒ පංවත් පිරිසයි අද මෙදේශනාවේ දායකත්වගෙන කටුතු කරනු ලබන්නේ අප පින්වතුන්ට සද්ධර්ම දේශනාව නිමාවට පත්තුූ පසු පුණ්‍යානමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්සල සාකච්ඡා කරගෙන යන්නේ සුතුසෝම ජාතගිය ජාතක පපාලී බොහොම දීර්ග ජාතකයා අංගුලිමාල මහරහතන් වහන්සේගේ මහා තේජවන්ත භාාවය ඉස්මතු කරන සුවිශේෂී ජාතකයා අපේ භාග්‍යෝතුන් වහන්සේ අංගුලිමාල කුමාරයා වෙලා ඉන්න කාලේදී පමණක් නිෙවෙේ උන්වහන්සේ දේශනා කරනවා බුද්ධත්්‍රය වෙනුවෙන් පාරමිතා පොරණ කාලේ ඉඳළම සංසාරයේ මේ අංගුලි මාලව මුණගෙහෙච්චි වෙලාවන් බලදී මේ විදිටම දමනය කරල තියෙනවා කියලා. එහෙම දමනීකරපු අවස්ථාවකොයි මේ සුතසෝම ජාතකයේ කියල කියන්නේ. අපි මේ වෙනකොට දේශනාවල් හතක් නිමාවට පත්කරල තියෙනවා සුතසෝම ජාතකය ඇසුරෙන් කරපු. අද අටවිනි දේශනාවල්. අපි පසුගිය සතියේ නිමාවට පත් කලේ, ෝරිසාදයා සුතුසෝම රජතුමාව මරන් නික්කරකි නැවිල්ලා. ඒ සුතුසෝම රජතුමාව මදවිලාවකට නිදහස් කරවනවා රජතුමාගේ පොරුන්දුවක් ඉටු කරවනයවන්න. රජතුමා පොරුන්දුවනා නන්ද කියල බ්‍රාක්්මණයකුට ගාතා හතරක් කිව්වයිෙන් පස්සිදී පනුරු පූජාවක් කරන්න. ඒ පරමමාර්ී රජතුමාව පිටත් කරල ඇරලා පෝරිසාදයක් බලාගෙන ඉන්නවා රජතුමා පැමිණෙනක මුලින් බලාපොරොත්තු නෝනත් රජතුමාගේ ආගමනිය පොරුන්දු වූ පරිදිම රජතුමා නැවත තමන් ඉන්න මහ වනයට ප්‍රවිශ්ට වුණ පෝරිසාධයට අප්‍රමාණ සතුටක් සතුටක් හිතේ හතගත්තා දැක් සුතුසෝම රජතුමා ඇවිල්ලෙන්නේ? ජීවිතය පූජ කරන්න. එකන දැක් තව සොළු මොහොතකින් සුතුසෝම රජතුමා මැරෙනවා. තමන්ගේ ජීවිතය නැතිවෙෙන බව දැනරර කොට ඒනට කොයිතරම් බයක් හිතේ උපදින්නට ඕනද. නමුත් පෝරි සාධයා ඉදිරිපිට සුතුසෝම රජතුමාගේ මුහුණ හරියට පොර පසුලොස් සක් පොහෝදා පැෑයෝ. හොන් සඳක් වගේ බබලනවා. පෝරිසාදයට මේක බලවත් සැකේකටු පදවන කරුණක් වුණා. පොරිසාදයක් කල්පනා කරනවා රජතුමා මේතරම් නොබියව අභීතවමා ඉදිරිපිට ඉන්නේ. රජතුමා දැන් සුළුමොහොතකට කලින් අහල ආපු සතාරහා ගාතාවල ආනුභාාවයකින්ද නැත්තං මාාවෙනුවෙන් පොරොන්දුවක් ඉටුකිරීමේ අනුභින්ද. එයි මහරජ ඔබ මරණයට බය නැතුව නොබියව මුොහුණ දෙදින්නේි කියලා බෝසතාානන් වහන්සේගින් අහනුකොට බෝසතාණන් වහසේ පිළිතුර දුන්නේ මම දන්දුන්න මම සිල් රැක්කා මම දිමවපයන්ම පෝෂණී කළා මගේ ඥාතිබන්ධු වර්ගයාටම මම යුතුකම් කළ එයිමන් තවත් පසුතැවිලි වෙන්නේ. මට මට මෙැරෙන වෙලාවි ශෝකීන් මෙැරෙන්න තරම් හිතේ වේදනාවක් උපදිින කරුණක් නෙ මොකද මරණය කියනෙකි ඒ කාන්තෙම ඔබටත් තුරුමයි මටත් තුරුමයි මම දැංනුමැරුනත් කවදහර දවසක මෙරෙනවා එයිමං මරණයට බියවෙන්න කියලා පෝරිසාධයට සුතුසෝම රජතුමා සිංහනාදයක් කරනවා ඒ වෙලාවී පෝරිසාදයට හිතෙනවා මෙවැනි සත්පුරුෂ ගුණධර්ම තියනෙ කෙනෙක්ව මරණම කියල කියන්නේ මාව පොළොව දෙබෑවෙලා අවීචයට ඇදගෙන අනතරම් බලවත් කරමයා මෙවැනි සත්පුරුෂ ගුණධරම තියනෙ කෙනෙක්ව මරණව කියල කියන්නේ මාව මම විෂ සහිත පානයක් පානය කරහා සමානයි ඉවෙලාවිී පෝරිසාධ්‍ය සුතුසෝම රයිතුමාට කියනව මහරජ මටානුකම්පා කරලා ධරමය අහන්නට කැමැත්තක් දක්වන ශාවකික්කුට බණ කියීනව කෙළෙ හිතාගෙන අර සතාරහ ගාතා හතර කියන්න කියලා අයාචනා කරනවා රජතුමා ඹොලින් කැමතිව වුණේ නෑනක කියන්න රජතුමා පෝරිසාදැගිහිත වෙනස් කරන බණ කියනොමිච්චරවෙලා. මෙලොව පරලෝ පිළිබඳව බිය දක්වලා දැන් පෝරිසාදයගිහිත ධරමිය අහන්නට හිත එකලස් උනු බව දෙනගෙන බෝසතාානන් වහන්සේ පෝරිසාදයට ඩැංගාතා හතර කියන්න ආරම්භ වුණ ගාතා හතරය සුතුසෝම රජතුමා පෝරිසාදයට විස්තර කරමින් පැහැදිලි කරමින් ස්ජහිනා කළ දේශනාව නිමාවට පත්තිනකොට හරියට මහා සල්වනියක වාතියක් හමනකොට හැඬ එහෙන යම්සේද ආං එවනි හඬක් මුළු මහා වනීම්ම සතර දිසාවෙෙන් නැගන්නට පටන්ගත්තා එකඇන්නේ වටේ හිටපු දෙවිවරු දෙවිවරු සාධකාර දුන්නා පෝරිසාධට දේශනාව අවසානවෙඩකොටම මේ මහ බෝසතානන් වහන්සේගේ ධර්ම දේශනාව අවසානී මළු ශරීරයේ පොරාවටම සිතේ ඇතිවෙච්ච බලවත් සතුට පස් වනක් ප්‍රීතියක් සේ ශරීරයේ පොරාවටම පැතිරලාගියා ඒ වෙලාී දැන් පෝරිසාධයක් ගිහිත බොහොම මලුදුයි. දැන් පෝරිසාදය සුතුසුම රජතුමාට දමනේ වෙලා. සුතුසෝම රජතුමා යමක් කියන මද කියන දේට ඇහුංකන් දෙන්න තරම් පොරිසාදය ගිහිත දෙන්නමිලා. ඒ වෙලා විදී පෝරිසාදය සුතුසෝම රජතුමාට කියනවා මහරජ ඔබේ ධර්ම දේශනාව විශිෂ්ටයි ඔබේ ධර්ම දේශනාව අනර්ගයි මහරජ ඔබ කළමි ධර්මදාානයට මට ඔබතුමාට දෙන්න කහාවනු මගේ ළඟනේ මට රාජ්චින මට ධනියන මට වස්තුවන මහරජ ඔබේ දේශනාවට මට ඔබතුමාට මිනි මෙිහෙම දෙයක් තින්න පුළුවන් මොකදද මහරජ එක ගාථාවකට එක වරය බැගින් මහරජමං ඔබතුමාට වරහතරක් තින්න. දැන් පෝරිසාදය වරහතරක් තිෙනවා බෝසතාාණන් වහන්සේ කතාාවහල කියනවා යහළුව නුබතරම් අඥානය කු ලෙස මම කටයුතු කරන්නේන. යහළුව තමන් මැරෙන බවවත් පිළිගන්නේ නැතුව තමන්නුත් කවදහරි දවසක මරණයට පත්වෙනව කියනෙ එක විශ්වාස කරනෙ නැතුව. මෙලොව පරලොුව දෙකෙහි පිළිබඳව අර්ථය සහ අනර්ථය පිළිබඳව නොදන්නගෙන. මිනි මරණ නුබවැනිී සත්ව ගාතකයකු දෙනවරය මම කොහොමද විශවාස කරන්න. නුවනැත්තෝ නුවනැත්තුො කවදාවත් නොඹ දෙන වරගඩිනේ. මොකද? නු අධර්මිකයි නොබධර්මිෂ්ටයි නොබ ඕන වෙලාවක විශ්වාසය කඩන්න පුළුවන් නොබාපි වගේ නෙවී. ඒ වෙලාවෙදී පෝරි සාධයා මහරජිතුමාට කියනවා. මහරජ නුබ වහන්සේ මගේ ජීවිතය එල්ලුවොති මු බහන්සට මගේ ජීවිතයේ දෙරවා. මහරජ නුඹ වහන්සේ මගගේෙන් ද මාන්සේ ගලවල ඉල්ලුවති මහරජමන් නඹටමගේ හර්ද මාන්සේ ගලවල දෙනවා මාදුන්නු වරේකට කිසිදු හානියක් මහරජව් කරන්න නෑමම එකමං පොරුන්දු වෙනවා මහරජ ඔබ කැමති වරහතර වරහතරක්මගේ ගිල්ලන්න දැ සසෝම රජතුම පෝරිසාධಯගෙන් පොරුදුවක් ගත්த்த කිසිදු වරේකට බාධාර නෑ කියලා බාධ කරන්නේ කියන්නේ පෝරිසාදය මගේ පළවෙනිවරේ මේකයි කියල කිවෝති අනේ මහරජ ඕකනැතුව වෙනේ එකක් ඉල්ලන්න කියලා එහෙම බාධ කරන්නේනේ මහරජ මට ඕකනන් දෙන්න බෑ කියලා බාධ කරණිනේ ආං ඒකයි පොරිසාදය පොරොන්දු වෙන්නේ මහරජ ඔබ මගේ ජීවිතය ල්ලූති මන් ජීවිතය දෙන්නා එතරම්ම මන් පොරුන්දු වෙනවා නොබ ඉල්ලනු ඕනම වරහතරක් ඕනම වර හතරක් මම දෙනම කියලා. දැංක් පිංවත්න සුතුසෝම රජතුමා කල්පනා කරනවා වර හතරක් නෙවි එක්කම වරයකින් මේ පෝරිසාදයෝ මට දමනය කරන පුළුවන්. මොකක් දෙකම වරය පෝරිසාදයගීන් ලියෝති පෝරිසාධී නුම මිනිීමස් කන්න එපා. එහෙම කිව්වොත් සුතුසෝම රයිතුමාගේ දීවිතය අත් රැකිෙනවා අර සියයක් කෝ රජදරුවන්ගෙත් ජීවිතරැකෙනවා. හැබැයි රජතුමා ඥානවන්ත නිසා රජතුමා දන්නවා මම මොහෝගින් එමවරයේ ඉල්ලුවොත් කවදාවක් මට අනිත් වරතුනවත් ලබාගන්නට බැරිවෙනවා මොකද පෝරිසාදයක් කියල කියන්නේ මිනිීමස් කෑමට ඇති බලවත් ෘෂ්ණාව නිසා රජකම පවා අත්හරල ආපු කෙනේ එහෙම කෙනෙකුට හෙම කෙනෙකුගේ කොහොමඳමන් පලවිනියටටම ඉල්ලන්නේ මිනිීමස් කන්නපා කියලා එනිසා ඥානවන්ත රජතුමා ඒ වෙලාවිදී පෝරිසාදයට කියනවා හොඳයි පෝරිසාදය මන්නුමේ වරහතර කිල්ලන්න හැබැයි මගේ එක්කොඳු වරේකටවත් නුඹ බාධය කරන්න බේ පලවිනි වරේ රයිතුමා ඉල්ලන්න හදන්නේ පෝරිසාදය මට ජීවිතදානය දෙන්න පලවෙනි වරය තමයි පෝරිසාදය මට ජීවිතදානය දෙන්න පංහතුනී ප්‍රඥා වන්තයෝ කියල කියන්නේ අත්තිශයිම උසස් ගුණ ධර්මතියෙන අය දැන් සුතුසෝම රජතුමා නම් මේ ප්‍රඥා වන්ත බෝධි සම්බහර පුරන මහබෝසතානන් වහන්සේ තමන්ට ජීවිතදාානය දෙන්නේ කෙලෙ ඉල්ල නිකාගෙන්ද ප්‍රාණගාතියට බයිනැති සොරකමට බයිනැති බොරුකීමට බයි නැති මත්පැන් පානය කරන පාපී අධාර්මික දුරජන අසත්පුරුෂයකුගේ එහෙම කෙනෙකුගෙන් තමයි රජතුමා දැන් ජීවිතධානී ඉල්ලන්නේ බැරි වෙලාවක්කත් අපේ පංවතුන් බලන්ඩ එහෙම දෙයක් මේ ජාතක පාලිහි සඳහන් කරලා තිබුුණනා කොම දෙයක්ද සුතුසෝම රජතුමා මරණයට බයිවෙලා ජීවිතිය ඉල්ලුව අසත් පුරුෂයකුගේ. එහෙම දෙයක් මේ ජාතක පාලයට එකතු වෙලා තිබුරනං අපට මේ සුතුසෝම රජතුමා පිළිබඳව ගෞරවයක් හටගනීද හටගන්නේ. ඇයි අසත් පුරුෂයකුගෙන් ජීවිතය ඉල්ලුව කියලා. අනාගතයේ ප්‍රඥාවන්ත නොුවනැත්තන්ගේ දෝෂ දර්ශනයට එම කරුණ හේතුවෙන බව බෝසතානන් වහන්සේ දැක්කා හැබැයි දැන් ජීවිතය ලබන්නත් ඕන එක කෙලින් කෙලිංඉල්ලන්නත් බෑ. එනිසා ප්‍රඥාවන්ත බෝධිසත්්‍යයෝ සොතුසෝම මහරජතුමා පෝරිසාධයක් ගිබමිනි මෙහෙම මෙහෙම ජීවිතඉල්ලනවා කොහොමද පෝරිසාදය මාගේ පළවෙනි වරය තමයි මාගේ පලවෙනිවරය තමයි නුඹ අවුරුදු සීයක් ජීවත්වෙනවා මගේ ඇස් දෙකින් දෙැකීම පලවෙනි වරය තමයි නුඹ අවුරුදු සීයක් ජීවත්වෙනවා මා දකින්න කැමැතිවීම පිගතුනී රජතුමා මෙහෙම ඉල්ලනකොට පෝරිසා දැටිහිතෙන්ෙනමකද පෝරිසාදය හිතනවා රජතුමා කොයි තරම් නම් සත්පොරුෂේද්ද. වරයිෙන් තමන් වෙනුවෙන් ජීවිතයේ යමක් ඉල්ලන තියෙද්දී. ඔහු මගේ ජීවිතේ නිරෝගීකම ප්‍රාර්ථනා කරනවා. ආත්මාර්ථයේ වෙනුවේ යම ඉල්ලනවට වඩා පරාර්ථයේ වෙනුවෙන් යමක් ඉල්ලනවා. පෝරිසාදයා වංචාවෙන් තමන්ගේ ජීවිතය ඉල්ලන බව නොදැනගත්තුූ පෝරිසාදයා සුතුසෝම රජතුමා කෙරෙේ අත්තිශෙම පැහැදීමක් ඇති කරගන්නවා. දැන් සුතුසෝ රජතුමා ඉල්ලන්න පලවිනි වරය රජතුමා කියනවා පෝරිසාදය මට ඔබව අවුරුදු සීයක් ජීවත්වෙනවා දකින්න කැමති එතකට අවුරුදු සීයක් ජීවත්වෙනවා දකින්න කැමැතිී කෙල කියන්නේ රජතුමාට තවුරුදු සීයයක් ජීවත්තෙන වෙනම කියනෙකන එහනම් පෝරිසාදයටට රයිතුමා මරණී ඩක් ලැබෙන්නේ. එක තම උපක්‍රම ශීලිවේ කිල්ලවා කියලක කියන්නේ. පෝරිසාදිය රජතුමා කෙරෙහි සතුටට පත්වෙලා පලවෙනි වරය දෙනවා හොඳයි මහරජ මං ඔබහන්සට පලවෙනි වරයේ දෙන්නා. ඉනකට දෙවිනි වරය දෙවිනි වරය තමයි රජතුමා කියනවා පෝරිසාදය මෙ සියයක් වූ රජදරුවන්ම සියයක් වෙච්ච රජදරුවන් මරන්න එපා. ඔවුන්ට ජීවිතධානය දෙන්නේ කියලා ඔන්න දෙවිනිවර ඉලනවා. දෙවිනිවරය තමයි මේ රජවොරු සිය දෙනාව මරන්න එපා කියනවරය. ඒ කතාව නොගගහේ එල්ලලා ඉන්න රජදරුවෝ අතර කිහිපදිනෙකුට එහෙනවා. පිහතුනි දැන් මේ නොගගහේ ඉන්නේ ජම්බුද්දීපේ රාජ්‍ය සීයකින රජදරෝ සියදනි. දැන් ඔවුන් ඔක්කෝම නොගගහෙල්ලලින්නේ ඒ අසලින් තිකක් දොරින් දරසෑයක් ගොඩගහලා එක ගිනි දල්වලා ඒක දුමාරය රජදරුවන්ගේ රජදරුවන්ගේ ශරීරයට යනවා. නුගගහි එක පැත්තක ඉන්න. රජදරුවන්ට පෝරිසාදයගේ සුතුසෝම රජතුමාගේ මේ කතාව යන්තමට එහෙනවා. ඇහිලා ළඟඉන්න රජදරුවෝ තමන්ගේ ළඟනයට කියනවා ආං බලන්ඩ සුතුසෝම දේවයාණන් වහන්සේ පෝරිසාධ්‍යාව දමනය කරන හැටි කියලා. අපි හැමදිනාටම ජීවිතදාානය ලැබෙනව කියල දැන් රජවරු ඇසෙන් නැති රජවරුන්ට කියනවා සුතුසෝම රයිතුමාගේ පෝරිසාදයගේ කතාව ඇහින් නැති රජවරුන්ට කියනවා ඒ වෙලා විදී සුතුසෝම රජතුමා දෙවිනිට ඉල්ලපු වරයත් පෝරිසාදයක් දෙනවා හොඳයි මහරජ මනුමට දෙවනිි වරයක්ත් දෙන්න ඉළඟට තුන්වෙනි වරේ ඉල්ලනවා පෝරිසාදය මේ සියයක් වු රජදරුවන් උන් උගේ රාජ්‍යිහි පිහිටුවන්න එක තමයි මගේ තුංවෙනි වරය සියයක්කු රජදරුවෝ උන් උන්ගේ රාජ්‍යිහි පිහිටුවන්න පෝරිසාදය තුන්වෙනි වරය තුන්වෙනි වරයාත් එවෙලාවී සතුරයිතුමට ලබල දෙෙනවා හොඳයි මහරජ මම මෝවන්ව මෝවුන්ගේ ජනපදවල නැවත පිහිටු වන්නා. හතරුවනි වරයදෙන් සො සෝමරයිතුම ඉල්ලනවා හතර වෙනවාර ඉල්ලනවා පෝරිසාදය මේ ජම්බු දීපයේ මිනිසුන් හැමදාම බයින් තැතිගනිමින් ජීවත්යෙන්නේ ොයිවිලාවිියෝ පෝරිසාදයට අහුවද කොයි වෙලාවෙදී අපිව මරයිද කාවද අද පෝරිසාදයගේ බිල්ලට අහුවෙන්න කියලා හැම වෙලාවකම රටේ ජනතාව බියෙන් වවුලමින් ජීවත්වෙන්නේ සුතුසෝම රයිතුමා පෝරිසාධයගෙන් හතරවෙෙන වර ඉල්ලනවා පෝරිසාදය මාගේ හතරවෙනි වරය තමයි ජම්බුද්ධීප වාසිංගි බය නැති කරමින් නුඹ මිනිමස් කනක නතර කරන්න. වර හතරක් කියන කමිවසගෙන ටියා. පෝරිසාදයා වර තුනක්ම වර තුනක්ම පරිසාදයරයිතුමාට ලබල දුන්නා. හැබැයි හතරවෙනි වරය ඉල්ලනකොටම පෝරිසාදයා හිනාවෙවේ කියනවා මහරජය. මං කොහොමද නොඹොටඔය හතරිවර වරේ දෙන්නේ මගේ මුළු ජීවිතේතියන සියලුම සම්පත් අත්හැරිය මට මේ මිනිී මස්කනතිනාසාාවට මම අද මේ මහවනේ මේ විද්‍යට දුක්විඳන්නේ මිනී මස්කන්න තිනාසාාවට මහරජ මං කොහොමද මං කොහොම දුනුබට ඒ වරේ දෙන්නේ ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙවේ ආ ඒවෙලාී සුතුසෝම රජතුමා පෝරිසාදයට පංච දුෂ්චරිතයේ තිබෙන ආදී වන්නව දක්වමින් මතු භවේ දුගතියත් පංච සුටරිතයේ තියෙන ආනිසංස දක්වමින් මතු භවේ සුගතියත් රජතුමා ධර්මකාරණාවකින් පෙන්වල දෙනවා තෘෂ්ණාවට වසඟවෙලා සතර අපායේ බොහෝකාලයක් දුක්විි දිනවද නැත්තං ලැබිච්ච සම්පත්තියෙන් බොහෝ කුසල් වඩා දිවිය මනුස සැපසම්පත් සැපසම්පත් විනිර්මදය කියලා පෝරිසාදයගෙන් රජතුමා ධර්ම දේශනාව නිමාවට පත් කරමිගහන්. නමුත් කොතරම් කරුණු කිව්වත් පෝරිසාදයක් කියන්නේ මහරජ මං කොහොමදනු වවහන්සේගේ හතරේවි නිවරිය හිතාහදාගෙන දෙන්නේ. මහරජ මට ඕකය මගෙන් ඉල්ලන්න නිපා මට මිලෝකී මගේ ජීවිතය දෙනවයි කලා මට පොරොන්දු එන්න පුළුවන් වුණත්. මහරජ මිනිමස් කනයකෙන් වලකිනව කියනෙකට නං මට පොරොන්දු වෙන්න බෑ. එවෙලා විබෝධි සත්්‍යයෝ යම් කිසි කෙනෙක් අකුසල කර්මයක් කරගෙන ඒ අකුසල කර්මී නිදහස්වෙන්නට බැරුව ඒ තෘෂ්ණාවෙන් වසගට පත්වෙලා අමංගේ ජීවිතය වාසය කරනව කියල කියන්නේ. පෝරිසාදිය හරියට විස්ස මිශ්්‍රවෙච්ච රා අනුභව කරපෝ රාසොනෙක් වගේ නුුව. ඒ රාසොඩා රාකිරෙහි තිබින්නාවෝ තෘෂ්නාධික බව නිසා විෂසහිතරා අනුභව කරලා මරණයට පත්වෙනවා. ඒ වගේ. තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරිවුුණු තමන්ගේ සිතුවිරි තමන්ට පාලනය කරගන්න බැරුව තමන්ගේ පාලනයෙන් අත්මිදුුණු? පෝරිසාදය එදාට නුබටත් නොඹටත් බොහෝදුකක් විදිින සිත වෙනවා. ඒ නිසා පෝරිසාදය නුබ නනුබේ ජීවිතයේ යහපත් පැත්තකට හොරු කරවන්ඩ. මිනි මස් කෑමෙන් වලකිනම කියනෙක නට දුෂ්රයක් වෙන්න පුළුවන් හැබැයි සමහල රෝග තියෙනවා සුව කරගන්න කටුක තිත්ත බිහෙත් පර්ගපානය කරන්න වෙනවා දුෂ්කර තුවාලොඳ හොඳ කරන්ඩ එත්තරම් කටුක තිත්ත බිහෙත් බොන්න වෙනවා වගේ න නුත්යි මිනි මස් කන්න තින ආශාව ආශාව හිත්තිං නැති කරගණඩ මෙහෙම කරුණු කාරණාවල් දක්වත්දී පෝරි සාධියන් නැවත නැවතත් කියනවා. මහරජ මට මගේ ජීවිත ඕනම සම්පතක් අත්හරින පුළුවන් කිහිතක් තිබොනට මහරජ කොහොමද මමී මිනිී මස් කණයකින් වලකින්නේ. මහරජ ඒ වරය හැර වෙනවරයක් කිල්ලන්ට එතකොට බෝධිසත්ව වෙන මහිම කියනවා. එම්බල පෝරිසාදය නුබගි ඔය දෙබිදිී වචනයට වඩා වටිනන ද සතති වච්චනීය. නොබ බොලි මටෙක් ඔරුදුනි කැමති දෙයක් ඉල්ලන්න මගේ ජීවිතයඕුවද ඉල්ලන්න ම නුඹට ජීවිතය දෙන්නා එහෙමයි පෝරිසාදය නුම මට පරහසර ඉල්ලන්න කලින්ම් පුොරුන්දුුවනේ හැබැයි දැන්මං ඉල්ලනවරය නුබ මැලිවෙලම කියලක කියන්නේ නුම්ඹල් අඟ සත්‍යවාදී බවක්නේ නුඹ වච්චන දෙකේ වච්චන දෙකේ කෙනි එහෙම කියද්දිී? ෝරිසාදයගේ හිත ිකක් වෙනස් වනා ඇ තමන්ටලකු නින්දාවක්නි කලින් ඒවෙලාවී පෝරිසාධයා රජතුමා ඉදිරයේ වැඳ වැටිමින් කෑ ගහනකොට රජතුමා නැවත නැවතක් කියනවා පෝරිසාදය මම වරේ ඉල්ලන්න කලින් නුබට කියන්න තිබුණේ මහරජ මේ වරේ හැර අනිත් සියලු වරයන් ඉල්ලන්න කියලා නමුතු බුණු මොහෙමකිවෙනේ? කමති වරයක් ඉල්ලන්න කියද්දිත් මම කැමති වරයක් නුමින් ඉල්ලනකොට නුඹ නුබ ඒ වරේ දෙනා කමැති වෙනවා නුඹගලාගේ සතතිවාදී බවක්නේ සත්‍ය වච්චනී රකින කෙනා හරියට තමන්ගේ ජීවිතය රැකගන්න අතපය අතපය හතර රැකගන්නවා කෙනෙක් ජීවිතය රැකගන්න සමහර වෙලාවට කෙනෙකුගේ අතපය හතර දෙනවා නබත් නුබේ සත්‍ය වචනේ රැකගන්න නං නුඹට මේ කාරණාව මේ විලාවේ ඉට්ටු කල්ල යුත්තුමයි නැත්තන් නු බාසත්‍යවාදී. මොකද මේ ජීවිතෙරැක ගනාාතපය හතර දිනව කෙලෙ කියන්නේ. සමහර රෝගාබාද හැදුනම කියනව ෛද්‍යවරු කකුල්ල කැපුුවේ නැතිවුත් නුබ මැරෙනවා අත්ත කැපපුේ නැතිවුණුත් නුබ මැරෙනනවා කියලා. ඒ විලාවට යිතිකරුවක් කොච්ච රක්කමැත්තෙන් වුුණත් කැමති වෙන්න වෙනවා අත්තට වඩා වැදගත්තෙන ජීවිතය කියලා. එනිසා අත්ත කපන්න අවසර දෙනවා. ආං ඒ වගේ නුඹටත්මී වරයට එකඟ වෙන්න බේනවා නුඹේ සත්‍යවාදී බවරැකගන්නට නම්. මෙහෙම කරුණු කාරණාවල් දක්වාද්දී. පෝරිසාදයගේ හිත ටිකක් වෙනස් වෙනවා. එහෙම වෙනස්ශ්‍රලා පෝරිසාධයා රජතුමාගේ ඉදිරියේ වැැද වැටමින් පොරොන්දු වෙනවා හොඳයි මහරජ මගේ ජීවිතේ තියන බලවත් මාශාව තමයි මිනිමස් කනේක මට මිනිමස් නැතු ඉන්නම කෙල කියන්නේ හරියට නිරාහාරව හිටියාහා සමානයි. මහරජ මම නිරහාරව මෙරලගියත් කමක්නෑ මගේ සත්‍යවාදී භහාවේ රැකග්ඩ හරජමන්ුබ වහන්සට පොරොන්තු වෙනවා අදින් පසුව අදින් පසුව මම මිනිමස්ක්ඩිනේ මේ වා්‍ය ප්‍රකාශ කරනවාත් සමගම ඒ මොහොතෙහිම බුම්මාටු දෙවියන්ගේ පටන් අවීචි මහා නිරිය දක්වාත් බවාග්‍රය දක්වාත් මේ සක්වලේ ගැබ කෙළවරට ගියත් සොතුසෝම රජතුමා තරම් පෝරිසාධ්‍යාව දමනය කරන්නට කිසිදු බලවතෙක් නැති බව දැනගත්ත දිවිය බ්‍රක්්මිියෝ එක්ක හන්ඩින් එක හඩින් සාධකාර දෙෙන පටන්ගත්තා. ඒ සාධුනාදය මහපොළොවෙ පටන් දිවලෝක සයේම පැතිරෙමින් අකඩිටා බ්‍රක්්ම ලෝකය දක්වාමේ සාධකාරය දිවගියා ඒ වෙලාවෙදී සසෝම රජතුමා පෝරිසාධයට කියනවා හොඳයි යහළුව ලුබ මෙතැන් පටන් සීල් සමාදංවෙෙන්ද සියලු සත්‍යයන්ට මම ජීවිතදානය ලබල දෙනවා කියලා ප්‍රාණගාතයේ පටන් සිල්පදරකින්ද දැම්ම සමාදංවෙන්න බෝසතාානන් වහන්සේගේින් මෛත්‍රී සසාහගත වචර නිසා පෝරි සාධෑගේ සිත දමනයට පත්වෙලා ඒ වෙලාවෙදී පෝරිසාධයා රජතුමා ඉදිරිපිට පංච සීලයේ සමාදං වුණ ංචීලේ සමාදැං වෙලා රජුතුමාත් එෙක්ක ඩැ බොහෝම යහපත් කෙනෙක් හැටියට කතාබහ කරන පටන්ගත්තා. ඩස් පෝරිසාධයගේ තිවිච්මේ සහසික ක්‍රියාවන් දමනේ වෙලා සුතුසෝම රජ රජතුමා ඉදිරීපිට පෝරිසාධ්‍යාව දමනය වෙලා. ඒ වෙලාවෙ කතා කරගත්තු ආකාරයට දෙදිනාම ගිහිල්ලා සිය වූ රජදරුවන්ව බැමිවෙලින් ක අපල නිදහස් කරනවා. ඒ වෙලා වෙදී පෝරි සාධයා සතුසෝම රයිතුමාටි කෙනව මහරජ දැම්මි රජදරුවන්ම නිදහස් කර ලගියයිෙන් පස්සෙදී තමන්ට කරපුොමි අපරාධයට මෝගේ කාන්තෙම මගෙන් පලිගනීවෙනි මට මෙරෙෙන්න්නේයි මෝංග ඇතින් සිද්ධ වෙන්නේ. එහෙම කියද්දී රජතුමා ෝරිසාදයට පොරුන්දු වෙනවා පෝරිසාදිය නොබ ඒගැන බියක් ඇති කරවගන්න ටපා සියකු රජ දරුවන්ගෙලාගට ගිහිල්ල ඔවුන් සිය දෙනාවම පොරුන්දු කරවගන්නවා මිතිනින් නික්මිලා ගිය පසු පෝරිසාදයට කරදිරයක් කරන නෑ කියලා ඒ පොරුන්දුව පත මත ඔවුන්ගේ බැමිල් ලිහලා ඔවුන්මනිි දහස් කරවනවා දිනතුනක් මහවනී තියාගෙන සිය දිනාටම ආහාරපාන ලබලදීලා ඔවුන්ම සන්තාප්‍රය කරලා දිනහතක් නිරාහරව හිටුපිකිය අප්‍රාණික බවරෝගී බව නැති කරලා ඕවන්ට කායික ශක්තිය ලබලදිරවා එහෙම කායක් ශක්තිය ලබලදීලා ඔවුන් සියදිනාවම අවවාදිං අනුසාසනාවෙන් පෝෂණය කරලා දසරාජධර්මෙන් තමන්ගේ රාජ්‍ය පාලණය කරනය කළ උපදිස් ලබලදීලා සුතුසෝම රජතුමා ඔවුන් ඔවුන්ගේ රාජ්‍යන් වෙත ජති දැන් පෝරිසාදිය මහවනේ තනිවෙනවා සොතුසෝම රජතුමා කතා කරනව එන්න යංනුබත්මාතිික රාජ්්‍යයට පෝරසාධ්‍යහනුව මහරජය මිනිස් සුමා කෙරහි ඉන්නේ බලවත් වෛරේකිින්. මූතමයි මගේ පුතාමැරවිේ මූතමයි මගේ ස්වාමියයමෙරුවිේ මූතමයි මගේ බිරිදමැරුවිේ මූතමයි මගේ දරුව මෙරුවේ මූතමයි මගේ දෙමෝපියම මෙරුවයි කියලා මත්ෙක ලවත් වෛරේකින් ඉන්නේ. මහරජ ඒ කාආන්තේම මනග්‍රටිගියොත් ඕුන් ගැතින් මැරුම් කරන්නන්නේේ වෙන්නේ කමක්නෑ මහරජ නුම්ඹල යන්න නුබලගේ රාචියයට මම ගස්වල කොළපලා කමින් මම්මි මහවනේම ජීවත්වෙෙන්න්න. මිනි මස් නොමැති මට වැඩිකල් ජීවත්තෙනෙ බැරි බව මං හොඳටම දන්නවා. ඒවෙලා විදිි රජතුමා පෝරසාධයට කියනව පෝරසාදිය එහෙම කියන්න ටෙපා එන්න මමත් එෙක්ක යන් මගේ රාජ්‍යයට නොබේ රාජ්‍යය නුමට අහිමි වෙලා නං යොදුන් තුන්සියක් විශාල මගේ රාජ්‍ය දෙකට බෙදාගෙන අපි රාජ්චික් කරමු එහෙම කිව්වම පෝරිසාධයක් ඇැමති වෙලා සුතු සසෝම රයිතුමත්තික රාජ්‍යයට යනවා පෝරිිසාධය දමනයකරගෙන ුතුසෝම රයිතුමා රාජ්‍යයට අරගෙන බයින බව දැනගත්තුූ රට වැැසිියෝ චතුරාංගනය සේනාව අවි අවුද සකස් කරගෙන ඉන්නවා පෝරිසාධාව මරන්න නමුත් රයිතුමාගේ එකක් එක බලවත් හಡ ඕවන් සියල්ලෝම සියල්ලෝම යටපත්වුණ.තුමා පෝරිසාදයක් කලින් රජකම් කරපු බ්‍රක්්මදත්ත රාජ්ීං සේනාධිපති කාಲ හස්ති සේනාධිපතිාව කැඳවලා ඕංගින් විමසනවා පෝරිසාධට දැං නුමලග රාජ්‍යයේ රජකමට සුදුසුද කಲ හස් ේ නාධිපති වර කිය න මහරජ ෝරිසාධයක් ොහොමම්මගේ රාජ ිගෙනියන්නද මිනිස්සුවින්නි බලවත් වෛදෙකි ಆං ඒ වෙලාවෙේ තුසෝම රජ්ජුරුවෝ ඒ රාජ්‍ය ඩිගිහිල ජනතාව දැනුවත් කරනවා ඔවුන්ට කියනවා නැවතත් මේ රාජ්‍ය හිමි කාරත්තය නුබලාගේ පෙර රජූ පෝරිසාධ්‍ය නමින් හඳුන්නපු බ්‍රක්්මදත්තරයි තුමාට දිින්න නොබලගේ ජීවිතය ඒ කාන්ති මොහුනිසාරැකේවි ඔහුගෙන් විපත්තියා කවදාවත් නුමලට නොවේ. එහෙම පොරොන්දු කරවාගෙන සුතුසෝම රජතුමා පෝරිසාධාව නැවතත් නැවතත් රාජ්‍යයහි පිහිටුවනවා. එහෙම රාජ්‍යයේ පිහිටුවල පෝරිසාදධයා එම රාජජ රජකම් කරමින් දාර්මිකව රාජ්‍ය පාල්ලේ කරගෙන යනවා. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ රාජ්‍ය දහාර්මිකව කරගෙන යනවා. සියවුල් රටවැසිියෝ ධර්මරාජ්ජයකින් ධර්ම රාජයකෙන් නවතත් පෝෂණය වෙනවා ඒ වෙලාවිදී මහා බෝසතානන් වහන්සේගේ මේ වීර ක්‍රියාව පිළිබඳව රටේ ජනතාව හැම තැනකම කතාාවෙන පටන් ගත්තා අදහාර්මික දුෂ්චරිත දුරජන අසත්පුූරුෂයන්ම පවා අපේ සුතුසෝම රයිතුමාගේ එක බහෙන් එක බහින් කැමති වෙනවා මේ පිළිබඳව මුළු රට රට වස්යම කකාාවන පටන්ගත්තා ඒ අතරේ පෝරිසාද්‍ය බිලිපූජාවක් පවත්තනට ගියපු නොගගහේ හිටපු රක්ෂ දෙවියෝ සොතුසෝම රජතුමාගේ මේ වීර් ක්‍රියාව පිළිබඳව සතුටට පත්වෙලා නොගගහට යාබදව එක්තරා වනයක නගරයක් නගරයක් පිහිටවනවා යොදදුන් ගණනාවක් දෙගමීන මහනගරි කිසිදුු දේකින් කිසිදුු දේකින් අඩුවක් නැතිවෙෙනි විදිට සර්ව සම්පූර්ණ රාජ්‍යක් බිහි කරනවා එන් නොගරුක්ෂියයේ අධිපති වෙහිට පොරක්ෂ දෙවියෝ සුතුසෝම රජතුමාගේ නමින්ම ඒ ගම්මානය නම් කරනවා ඒ වෙලා වෙදී සතුසෝම රජතුමා සසෝම රජතුමාගේ නමින් ඒ පත්කරපු රාජ්්‍යය එදා කම්මස්ස දම්ම කියන නියම් ගම නමින් ප්‍රසිද්ධියට පත්වෙනවා ඒ කම්මස්ස දම්ම කියන නියම් ගමී නියම් ගමී උදාහරණයක් අපේ භාග්‍යතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව පවත්වද්දි උදාහරණයකට ගත්තා අපේ පිගතට මතකයි උදාහරණයේ දදි භාග්‍යතුන් වහන්සේ කම්මාස දම්ම කියන නියම්ගම නියම්ගම සතර සතිපට්ඨාන දේශනාවද සඳහන් වෙනවා. සතර සතිපට්ඨානේ දේශනා කරනි කුරු රටේදී. ඒ කුරු රටට යාබද ගමක් තමයි කම්මාස දම්මකින ගම.ඒ කම්මාස දම්මකින ගම කම්මාස දම්ම ගම පින්හතුනි නිර්මාණය කළේ සුතසෝම රජතුමාගේ වීර ක්‍රියාව පිළිබඳ පැහැදිච්ච නොගගහේ අධීපති අධිපති දෙවිය අදටටත් අදට්ටාත් ඒ නගරය ඒ විදිටම පවතිනවා ඉර හඳ පවතින තා කල්ම එම ගම ඒ විදිටම පවතින බව පවතින බව භාග්‍යතුන වහන්සේ දේශනා කළ තියෙනවා ඒ වෙලා වෙදී අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරි පිටදී මේ විදිට තමන් වහන්සේ බුදුබවට පාරමිතා පොරන කාලේදීත් මහනෙන මේ විදිටම මම අංගු මාලයන්ම දමනේ කරා බෝධිසත්පක් ලෙස පාරමිතාපුොරන කාලේ ප්‍රඥාව අදමි අංගුල මලියන්ම බුදුබව ලබල දමනේ කිරීම ගැන ඒ තරම් පපුදමේයට පත්ෙන් එ ප එදා පාරමිතාපුරන කාලයේදීත් මුළු ජබු දීපේට ම මහබියක් ඇතිකරවපු ිය ඇතිකරව පංගොලිමලයන් මදමනය කළලා මෙන්න මේ විදිට සුතුසෝම ජාතකය අපේ භාග්‍යතුන් වහන්සේ නිමාවට පත් කරනවා පෙර ජාතක කතා වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ එම ජාතක කතාවත් අවසානීදී පූරුවා පරසන්දී මෙන මේ විදිර ගලපනවා. මහනන එකල පෝරිසාදධ්‍යය වෙලා හිටිය වෙන කවරුවත්න වී අද මේ අංගුලි මාලි ස්තිවීරියෝ එකල කාලහස්ති සේනාධිපතිවරය වෙලා හිටිය වෙන කවුරුවත් නෙවෙයි මාගේ ශාසනයේ ධර්ම සේනාධිපති වෙච්ච සාරිපපුත්තයන් වහන්සේමයි බලන්ඩ මේ දේශනා මාලාවේ ආරම්භක දේශනාවකදිමන් පැහැදිලි කළා මේ ජාතක කතාව අවසානෙද බලන්න කාල හස්ති සේනාධිපතිවරය කියල කෙන කෞුද කියලා එදා බ්‍රක්්මදත්ත රජතුමා මිනීමස් කනකොට රජතුමා මිනීමරල මස් කන බව අතටම අහුකරගත්තේ කාලා හස්ති සේනාධිපතිවරයා ඒ වෙලාවෙ කාලහස්ති සේනාධිපතිවරයා බ්‍රක්්මදත්ත රජතුමාගෙන් ගිහිලලා අහනවා මහරජනුම මිනිනීමමස් කනවද කියලා රජතුමාටඒ වෙලාවේ සේනාධිපතිවරයට බොරු කියනෙ බැරිවිෙනවා රජතුමා කියනවා ඕව මම කනවා රජිකුගේ බලියය මොකදද සේනාධිපතිවරයකුගේ බලය මොකක්ද රජ කෙනෙකුටට පින්වත්න කොයි තරම් නම් බලයක් කොයි තරම් නම් බලයක් තීරෙනවද නමුත් කාලහස්ත සේනාධිපතිවරයා නොෙක් නොයෙක් ආකාරය කරුණු දක්වමි මිනිමස් කන්න එපා කියද්දිත් බ්‍රක්්බදත්ත රජතුමා මිනිමස් කන්න ඕනමයි කියන බලවත් කැමැත්ත 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 මත හිටියා නමුත් කාලහස්ත සේනාධිපතිවරයට එක්කඳු වචනයකිින්මත් විරුද්ධවෙන් රයිතුමට මැරවුුණ එහනං එදා බ්‍රක්්මදත්ත රජතුමාගේ තේජවන්තභවට වඩා කාලාහස්්‍ය සේනාධිපතිවරයගේ තේජවන්ත බව තේජවන්ත බව වැඩි එකෑමන් සඳහන් කරේ ඒ තේජවන්ත භව වැඩි කාලාහස්ති සේනාධිපතිවරයා වෙන කවුරුවත් නෙවේ අපේ භහග්‍යතුන් වහන්සේකි සාසනී සාරි පපුත්්‍ර මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් හන්සේ කෙලෙක කියන්නේ අංගුලිමාල තෙරුන්ට වඩා බොහෝ කල් පාරරිමිතාපුරොපපු මහෞත්තමේෙක් එක අසංකකුත් කල්පලක්ෂයක් පාරිමිතා පුරුප මහප්‍ය වන්ත එහනං අංගුලිමමාල තිරුන්මහන්සේගේ තේජවන්ත බවටක් වඩා සාරිපපුත්ත මහරත්තන් මහන්සගේ තේජවන්ත බව වැඩී කලපට මෙමන කාරණාවලයෙන් හිතන්න පුළුව තේජස්වන්තිං අතරින් අග්‍රස්ථානයේ ලැබි අංගුලිමාල හාමුදුරුවට සාරිපපුත්තු මහරහතන් වහන්සේටත් ඊට වඩා තේජවන්ත බවක් තේජවන්ත බවක් අනි වාර්යම තිබුණාකිලයක් අපගේ හැඟීීම. ඉනට භාගයුතුන් වහන්ේ දේශනා කරනවා? මහනිනි එදා සුතුසෝම රජතුමාට සතාරහ ගාතාහතර දේශනා කරපු නන්දනම් බ්්‍රාක්්මණයා අද අද මාගේ ශාසනයේ මට බොහෝ උපකාර කරන ආනන්ද ආනන්ද තෙරුන් වහන්සේමයි. එකල පුෘක්ෂ දෙවිය වෙලා ෂ දෙවිය වෙලා හිටියේ මේ සාසන මහාකාශ්‍යපතරුන් වහන්සේ මයි මහණනි එදා ශක්‍රදිවිය වෙලා උපන්නේ මාගේ ශසන දිවැස් ලාබින් අතරින් අගතැම් පත්තු අනුරුද්ධ මහරහත්තන් වහන්සේමයි මහ එදා සියයක්කු රජදරුවෝ මාගේ ශසන මගපල ලාබී රහතන් වහන්සේලා සියයක්මයි මහණ එදා සුසෝම රයිතුමාගේ දෙමවපියෝ අද සුද්දෝදන මහජතුමා සහ මහාමායා දේවියමයි මහනිනි එදා ලෝකයට මහත් වැඩක් කළ ජම්බුදදීපේම මරණබයින් නිදහස් කරගත්තුು මහා ප්‍රඥාවන්ත සතුසෝම රජ්ජුරුවෝ වෙන කවුරුවත් නෙවේ ලෝතුරා බුදුවෙච්ච මම මයි කියලා භා්‍යතුන් වහන්සේ ජතක කතාව නිමාවට පත් කරනවා එහෙමනම් බලන්ඩ අපේ අංගුලිමාල මහරහතන් වහන්සේට පාරමීදම් පුරුණ කාලෙ කොයි තරම් නම් තේජවන්ත භවක්තිබුණද උන්වහන්සේ රහත්තන භවේති බිච්චි තේජවන්ත බවහිෙන කොයි තරම් ශ්‍රේෂ්ටඇද අපිහෙමනම් ජාතක කතාව මෙසේ නිමාවට පත් කරමින් ලබන සතිීදලා අංගුලි මාල මහරහතන් වහන්සේගේ චරිතකතාව චරිතතාහ මජ්ජිමනිිකායි අංගුලිමාල සෝත්තරය තුළින් අපටේ කාරණාව මනාකොට විස්තර කරගන්නට පුළුව එහෙමනං සුතුසෝම ජාතකය අධින් මෙතනින් නිමාවට පත් කරනවා අංගුලිමාල මහරහතන් වහන්සේගේ මහත්තේජවන්ත බවත් එපමණක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්්‍ර කාලයේ තිබිච්චා තිබුණාවෝ මහා ප්‍රඥා මහිමයාත් සදම්ම සාරති නම්මූ මේ මහගුණ ස්මතු වෙන මේ උතුම් ජාතක කතාව අදින් අदिින් අපි මෙතකින් නිමාවට පත් කරනවා අපි සුතුසෝමජාතකය තුළින් දේශනාවල් අට්ටකिං අපි මේ දේශනාව නිමාවට පත් කලා අපේ ශ්‍රාවක පिංමත් පිරිස මේ දේශනාවල් අටමශ්‍රාවනය කරලා සුතුසෝම ජාතකය තුළ තිබිෙනාවූඒ විචිත්‍රවත්තුරු ධර්ම කරුණු ඒ කාන්තම වටහාගත්තා කියලා අප අප विශ්වාස කරනවා මේ ජාතක කතාව එක පැෑකින්ං අපට දේශනා කරන්න පුළුවන් නමුත් එහෙම දේශනා කලා නං කවදාවත් අපට මේ විද්‍යයට විස්තරාත්මකව ජාතක කතාව දේශනාව දිගහරින්න පුළුවන්කමක් ලැබිනේ. ඕනම කෙනෙකුට ජාතක පාලි තිබුණු ආකාරයටම අපි මේ දේශනාව දේශනා කරපු නිසා ඕනුම කෙනෙකුට ඒ ජාතක කතාව මොල්ල ඉන්දලක්ග දක්වාම හොඳින් වටහාගන්න පුළුව. අපේ ක්ති ප්‍රමාණින්. තුළතිමෙන හැකියාවේ උපරිම මට්ட்டමින් දේශනාවට සාධහරණයක් කිටු කරමින් බාග්‍යෝතුන් වහන්සේ මේ දේශනාව පවත්වනට යම් විද්‍යකදිිෂ්ඨාන කලානං ඒ ප්‍රවාණයටම දේශනා කරා කියලා දේශනාව නිමාවට පත් කරනකොට අපි සතුටට පත්වෙනවා එහෙමනං මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවම දේශනා කරද්දි භාග්‍යොතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචිනයට යම් අල්ප මාත්‍රෝ වරදක්හෝ සිදෝනානං එයටත් සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන්ද ධරමරත්නීන්ද ආර සංගරත්නීද සමාව ඉල්ලමින් අපි අදට අදට මේදේශනාව නිමාවට පත්කරනවා. එහෙමනං ලබන සතීන්දලා අපි අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව දිගහැරෙන අංගුලිමාල සෝත්‍රය මේ විද්‍යටම වටහා ගමෝ. එමනං. ට කාලවෙේලාාව නිමාවට පත් පിලා තිබල නිසා අපි දේශනාව නිමාවටට පත් කරනවා එමන අදදවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තාාව සීලකු සලධර්මියොත් විශේෂයෙන් මේ උතුම් දේශනා මාලාවම ශ්‍රාවණය කරලා ශැස් කරගත්තු සීලපින් දේශනා මාලාවේ නොක් නොක් දේශනාවන් බට දායකත්වේ දර හැමත් දිනාටම අපි පින්ං අනමෝදැन කරන ගම. අදත් මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වේ දැක්වූ හැම දෙනාටම අපි පුුණ්‍යානමෝදනා කරනවා අද දේශනාවේ දායකත්වය ගෙන කටුතු කරනු ලබන්නේ කුඩා වස්කඩුව කොබෝධුව පාරේ පදිංචි ඕ දයාවතී සිල්වා මහත්මිය ඇතුළු පෞුලේ පිංවන්ත පිරිස ඒ පින්ඔතුන් බලාපොරොත්තු වෙනවා දෙදස් දහනමේ එකොළොස්විනිමාසේ හත්වන දින පරලෝ සැපත් ජාමුණී පොඩිනෝනා මැනියන්ටත් වසර හතලිස් එකකට පෙරමිය පරලෝගිය ඕ පොරොලිස් සිිල්වා පියාණන්ටත් වසර දහටකට පෙරමියගිය ඕ පත්මිණී සිල්වා නැගනියටත් අමල්චන්න පතුුණුවන් ඇතුළු නමි මියපරලෝගිය සංසාරගත සියලුමීගේ ඥාතිීන් මේ පිං අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත්තේවා ඔවුන් ප්‍රාර්ථනා කරන්නාෝ බෝධියකින් උතුම් චතුරාර්ෙ සත්‍ය ධරමයම අවබෝධවේවායි සාධෝ කියා අපි ප්‍රාර්ථනා කරමෝ එවගේම විශේෂයම බලාපොරොත්තු වෙනවා නොම්බර් දොළොස් වනදින උපන්දිනය සමරණ රවිඳු සදීශ්පුතුනුවන්ටත් පෞු්ලේ හැම දෙනාටම තාශිරුවා දෙේකරන්න ඒ සුජීවත්ව සිටින හැමදිනාටම නිදුක් නීරෝගේයේ දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා එවාගේම තවත් දායකත්වයක් දරනවා රාගම මාගම්මන පදිංචි නන්ධාවති රණසිංහ මෑණියන් සහ දූදරුවන් පිරිස අද මේ උතුම් දේශනාවේ දායකත්වයක් ගෙන කටුතු කරනු ලබනවා එපින් උතුන් බලාපොරොත්තු වෙනවා දීසී රණසිංහ ස්වාමියයාටත් පියානන්ටත් එවගේම දමයන්ති රණසිංහ ලේලී ඇතුළු නමි මියපරලෝගියපු සියලම සංසාරගත ඥාතිීන්ට පිින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ සියලොමියගේ ඥාතින් මේ පිං අනුමෝදන් වේවා ඔවුන්ගේ භවගාමී ජීවිත සුව පත්තේවා ප්‍රාර්ථනා කරන බෝධීකින් උතුම් චතුරාර් සත්‍ය ධරමියාව බොද වේවායි සාධෝ කියා පිං අනුමෝදන් කරනවා එගේම සුජීවත්තවාසේ කරන පෞලේසිීරු ඥාති මිත්‍රාධීින් හැමඳනාටම නිදුක් නීරෝගී දීර්ගාව සවේ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා එවගේම තිස්සමහාරාමය මැදිරිගිරිපුර අංක දෙකින් දෙක නිවසේ පදිංචි අගම්පොඩි චමින්ද විජ්‍යය කුමාර පොතුනුවන් එවගේම දිනේවා දිස්්නා කුමාර දියණිය ඇතුළු දූදරුවන් පිරිස දේශනාවේදායකත්පේ දරනවා ඕවුන් බලාපොරොත්තු වෙනවා? අද හැට අටවන ජන්මදිනිය සමරණ RMම් විමලසේලි මෑනියන්ට ආශිරුවාදය කරන්නට. ඒ මෑනියන්ට නිදුක් නීරෝගේී දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා කායික මානසික සුවපත් භභාවය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. පවුලේ හැමදිනාටමත් දූදරුවන් ප්‍රධාන සීලු දෙනාටමත් නිදුක්නීරෝගේ දීර්ඝෞෂ සම්පත්තිය, සැලසේවා කියලා සිෙත් ප්‍රාර්ථනා කරනවා නමි මියපරලෝගියපුූ සියලමේගේ ඥාතීන්ට පින් අනමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනගේ හැම දෙනාටමත් පින් දෙෙන ගමං දේශකාණන් වහන්සේ වන අපටත් නිදුක්භව නිරෝගේීභව ප්‍රාර්ථනා කරනවා ඒහැමදිනාටමත් මේ වෙලාවේ සිෙත් ප්‍රාර්ථනා කරලා ආශිරුවාදේකරනවා. අවසාන්නේයේදී ඔබා පැහැමදිනාමත්, රැස්කරගත්තා වූ උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලෙෙන් අද මෙවන් උතුම් සද්ධර්මදානයක් මේ විද්‍යට දේශනා කරවන්නට නිරන්තරෙම්ම මාධ්‍ය අනුග්‍රහය අපට ලබා දෙන නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමානැධිකාරතුමන්ටත් කාරෙමන්් ලේපංවත් හැම දෙනාටමත් මේ ධරමදාන මේ මහ කුසල් අනුමෝදං වේවා ජාතියේ නාලිකාව වෙච්ච සසුනේ නාලිකාවවෙච්ච නෙත් නාලිකාවට තවත් බොහෝකාලයක් සම්බුද්ධ ශාසනය අභිවෘදධය වෙනුවෙන් ශාශනනිිකම හිෙවරයන් කරන්නට ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිරුවාදය කරන ගමං මෙවන් උතුම් සද්ධරමදානයක් මටමිලෙස දේශනා කරන්නට මාව ධර්මෙන් පෝෂණය කරන මාගේ ගෘදේවූත්තමයණන් වහන්සේටත් මේ සියලොකුසල් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන්, දේශනාව නිමාවට්ට පත් කරනවා. ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරිින් නිදහස්වෙන්වා අජර වූ අමරෝ නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලுතුම් පාරමිතාවක්මවේවායි සාධූ සාධෝ සාධෝ කියයා පාර්ථනා කරගමෝ. ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තං අනුමෝதிත්වා චිරන්රක් කංතු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කාන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං.